මල්ලේගම හාමුදුරන්ට කියා පිරිත් නූලක් ගැටගසාගෙන වාශාත් ප්‍රියංවදත් ඇතුළු ආවාස ගේම් පිටවි පහළ මළුව හරහා පාරට පිවිසි මෙහෙමෝතේදී. එහෙත් ඒ වෙද්දි සක්විතිත් මේ දත්ටගත් කාරය පිටවී අවසානයේ. එහි කෙල්ලේ ප්‍රියංවද ඇසුවේ කෙල්ල අමුතුම ආකාරයකට වටපිට බැලූ නිසායි. නෑ නිකම් ප්‍රියා, උඹ එකපාර අමුතු වුණා. නෑ ප්‍රියා, ආවාස ගෙදරින්දිද්දී ඉතින් මට මහ පුදුම ආඩක් ඇවුණා. මොකද්ද? නිකම් මේ දක්කගේ කටහඬ වගේ. වාෂානංගේ කියලා කතා කළා. ප්‍රියංගද සිනාසුනේ අනුකම්පාවෙනි. උඹේ හිතේ සැකේට එහෙම ඇහෙන්නේ නැති. ඒක තමයි. හාමුදුරු අත අල්ලගෙන පිරිත් කිය කියන හිටියේ. ඒ නිසා බලන්න එන්න බැරි වුණා. අද නැතත් කවදා හරි එයාලව හම්බ වෙයි. මට ඇත්තට කතා කරනවා වගේ ඇහුණනේ. වාෂා යලිත් වටවිට බලමින් කීවාය. එය ඇත්තරම තමාගේ හිතේ සැකේට වූ දෙයක් වන්නට ඇතැයි වාෂාද සිතුවාය. හැබැයි ප්‍රියා කියපං, බබා හම්බ වෙන්නේ දිද්දි ඉතින් මායි අක්කයි පිල්ලෑවටයි බෙල්ලංවිල්ටයි බාර වුණා. බෝධි පූජාවුත් කරලා. මොනවද? පැටියා ලැබුණම ජයශ්‍රී මහා බෝධියට ඇවිත් බාරි ඔප්පු කරනවා කියලා. ඉතින් ආවද දන්නේ ප්‍රියා? වාෂා ඔහොම කියද්දි ප්‍රියංවදාටද සැකසිතුනි. පොඩ්ඩක් හිටපන් කෙල්ලේ. ප්‍රියංවද වාෂාවත් අතින් අල්ලාගෙන ගියේ වාහන නවත්තා තිබෙන අංගණයේ උන් ආරක්ෂක නිලධාරියා ළඟට. අයියේ මේ එහෙනම් ඒ ලස්සන සුදු නෝනා කෙනෙකුයි මාත්‍යෙකුයි බබෙක් එක්ක ආවද දැන් වාහනෙන්? ඔහු කල්පනා කළේ සුදු පාට කොරොල්ලා කාර් එකක්. වාෂා වේවලමින් මෙන් කීවාය. කොණ්ඩේ මෙතනට විතර තියෙන මූණ සුදු රවුන් නෝනා කෙනෙක්ද? ඔහු ඔව්. වැඳලා ඇවිත් මෙතන පැයක් විතර වුණා. අනේ දේනි, ඒ ඇයි? වාෂා ඇසේ අඬමින් මෙනි. එයාලා කවුරු හරි එනකල් බලා වුණා. ඔතන ඉඳගෙන තමා බබාට කිරි දුන්නේ. ඒ නෝන ඇඬුවත් එක්ක. වාෂා ප්‍රියංගදාගේ අත අල්ලාගත්තේ අඬමිනි. ආවේ මේ දාස් සක්විතිත් බව හැදෙන් දනි. උඹ හරි. බෝ දැකලා අක්ක කතා කරන්නේ නැත්තේ. අපිව හොයන්නේ නැති. අපි ආවාස ගෙදර නීටි. වාෂාට පුදුමාකාර දුකක් දැනුනේ. ඒ දුක වාවාගෙන ඉන්නට බැරි තරම් කටුක දුකකි. අයියයි අක්කයි අද අණ්ඩාදපුරේ නැවතිලා ඇති. ඔව්, රෑ යන්නේ නෑනේ. අනේ දැක්කනම් පැටියගේ මූණ ටිකක් බලා ගන්න. ප්‍රියංගදා වාෂාගේ අතකින් අල්ලාගෙනම පාර දිගේ ආවේ ඇගේ පපුවද ඇවිලිද්දී. ප්‍රියා, මම මෙහෙම බඩක් එක්ක ඉන්නවා දකින්න ඇති. ඔව්, අදුම ප්‍රේකීකකුත් ඇන්දනේ. මොනා හිතුවද දන්නේ. වාෂා හෝල්ලමෙන් සිතුවාය. කෙල්ලේ, ඔබට ඕන නම් අයියාගේ මොබයිල් එක ඇති නේද? තියෙනවා. අක්කගේ නම්බර් එකක් තියෙනවා. කතා කරනවද? වාෂාට සිතා ගන්නට නොහැක. දැන් ඔවුන් හමුයේ කොපමණ දේවල් විස්තර කළ යුතුද? මං මොනවා කියන්නද ප්‍රියා? මාත් හිතුවේ ඒකයි. කමක් නෑ, මට අරම කතා කරපු හැටි මතක් වෙනවා ප්‍රියා. පව්, මටත් හරි දුකයි. ගෙදරට එනතුරු ආයිෂාගේ දිනෙත් එත්ව තිබුණි. ආ හැටියෙම ඇඳ කෙලවරකට වී හොඳටම ඇඬුවාය. ඇයට බැලුනි තම කුස දැසේ. මගේ බඩ දැකලා වාක්‍ය මොනවා හිතන්නේ නැද්ද? සමහර විට වා මං ගැන වැරදීටත් හිතයි. වාෂා සිතේ ඇවිලිමිනි. වාෂානංගේ. වාෂාට දැනුත් තියන්න ඇහින්නක් බඳුය. කොතරම් ආදරයක් සෙනෙහසක් ඒ වදංගල තිබුණාද? මහා බෝමලුව දෙවනත්වන්නට තමාගේ නම කියා මේදා කෑ ගසන අයරු වාෂාට මෙවි පෙනෙන්නට විය. ආවාස ගෙදරදී ඒ හඬ ආ මොහොතේ දුවන්නට පුළුවන්කමක් තිබ්බා නම් දෝක සෑව බදාගන්නා බව වාෂා දනී. අම්මා මේ ලෝකෙන් ගිය පසු මේ හිඟන දුප්පත් ජීවිතයට කාරණකෝ ගැහැණුන් අතර මේදාත් ප්‍රියංවදත් අන්නත් එක බඩවැල් කඩාගෙන සහෝදරියන් මිනි. අද අයත් පැටියත් සක්විති අයියත් ඉන්නට ඇත්තේ
දරුවාට වූ භාරය ඔප්පු කරන්නට. ඒ ගමන පුරාම ඇයට තමාව සිහිවන්නට ඇත. මී අද ඔප්පු කරන භාරය වූයේ තමා සමග පිල්ලෑ බෝ සමිඳුටේ බෙල්ලංවෙල රජමහා විහාරයට. මේ ගමනට විමුක්ති නාවියයි. වාෂාගේ සිත දැඩිව ඒ ප්‍රශ්නය අසන්නට විය. අයියයි දුවයි අක්කයි එක එයාට තින්න තිබ්බනේ. වාෂාට හීල්ලිනි. අද වූ නන්දාදපුරේ කොහෙෝ හෝටලයක නතර වී ඉන්නා බව වාෂා දනී. අදම කොළඹ යන්නට නොහැක. තමා මේ අන්රාධපුරයේ පුංචි පැලක ජීවත් වෙන බව ඔවුන් සිතන්නේ නැත. එහෙම දන්නවා නම් ඔවුන් අද තවත් දුක් විඳිනු ඇත. දැන් මේ දුක කොහොම විඳගන්නද? සියල්ලටම වඩා වාෂාගේ බඩපපුව දාගෙන යන්නේ අර මේදාගේ කෑගැසීම ඇහෙද්දී. ජීවිතයේ දුක්බරම දවස්වලදී මේ දුප්පත් ජීවිතයට පිහිටක් හොය එහෙම කෑ ගසද්දී කොතරම් දුකද? ප්‍රියංගදා පැමිණ වාෂා අසලින්ම ඉඳගත්තේ හූල්ලමින් මෙනි. අද කෙල්ල මෙහෙම බඩක් සමග ඉන්නවා මේදා සක්විති දුටුවා නම් ඔවුන් කෙල්ල ගැන මොනවා සිතනව ඇද්ද? ප්‍රියා කෙල්ලේ අක්කයි අයියයි ඉතින් අද අනුරාධපුරේ නැවතිලා ඇති නේද? මේ ළඟම ඇති. පව්, එයාලා දුකින් ඇත්තේ. දුකින් විතරක් නෙමේ කෙල්ලේ. එහෙනම් ලොකු ප්‍රශ්නයක් වුණොත් ඇත්තේ. ප්‍රියංගදා කියද්දී වාෂාට ඇගේ අත කී කුසටේ. මේක කැනද? වාෂා ඇසු ඇවිලිද්දී. ඒක හරි ස්වභාවිකයි කෙල්ලේ. මං ඔබව මෙහෙම ඉන්නවා දැක්කත් මට සෑහෙන දේවල් හිතේ. වාෂා අඬමින් මෙන් හිස වෙනවාය. මට තේරෙනවා කෙල්ලේ, තේරෙනවා. ඒ ඇස්වලින් කඳුළු වැටෙද්දි බලා ඉන්නට බැරි තරම්ය. අක්කලා හිතනවා ඇති මම කියන්නට ගිය දේ වාෂාම ගිලගත්තාය. එහෙම හිතනවත් නෙමේ. උඹ අසරණ වුණ වෙලාවේ නේද? අරම හිතන්නෙම නැති වේද ප්‍රියා? වාෂා ඇසුවේ අසරණ වය. අයියාගේ බබෙක් මේ බඩට ඇවිත් කියලාද? එකපාර එහෙම හිතයිද? සමහරට එහෙම හිතන්නේ නැති වෙයි තමයි. ගෑණියෙක්ගේ ජීවිතයේ මේ අසරණකම කොතරම් දුක්බරද? ඒත් කෙල්ලේ ඔබ කිව්වත් අයියයි අක්කයි විශ්වාස කරයි. එහෙම අවිශ්වාස කරන්නේ නැහැ. ඔව්, අයියයි අක්කයි ගැන මං දන්නවා. මං විමුක්ති අයියට කොච්චර ආදරේ කළාද කියලත් එයාලා දන්නවා. ප්‍රියංගදා වාශ්‍යාගේ හිස මෘදුව පිළිමැද්දාය. ගන්න තීරණයක් උඹයි ගන්න ඕන. ජීවිතේ කරන්නම බෑයි කියලා හිතන දේවලු සමහර වෙලාවට කරන්න වෙනවා කියලා. ප්‍රියංගදා කිව්වේ නිෂ්කලංකෝයි. වාශා දීට හිස වැනුවාය. මං හිතන්නම් ප්‍රියා, උඹ මොන තීරණයක් ගත්තත් මං උඹත් එක්ක ඉන්නවා. මං දන්නවා. වාශා කිව්වේ ප්‍රියංගදාගේ අතක් වැළඳගෙන මෙනි. හෝටලයට ආපසු මේදා දිනිය උණුසුම් වතුර පොදකින් තෙතමාත්තු කලේ පවා අඬමිනි. ඇගේ දෙනතින් කඳුළු නොනවත්තා ගලන අයුරු සක්විති බලා උන්නේ ඇත්තටම හදවත වෙලාගත් මහා දුක්බර පාළු බවකිනි. ආශාත් මේදාත් අතර තිබුණේ පුදුමාකාර බැඳීමකි. මේදා විමුක්තියට තරම් වාෂාට ආදරය කළාය. ටවල් එක දෙන්න මහත්තයෝ. තෙතමාත්තු කළ දිනියව වපුවට තබාගෙනම මේදා සක්විතිර කීවාය. අනන් එපා බබා. සක්විතියගේ හිස සතගා කීවේ දුක්බරවය. මට වාවා නෑ මහත්තයෝ. එහෙමුනේ කොහොමද? කිල්ලව පෙන්නල නැති කළා. ඒ ඇත්තටම පුදුමාකාර දෙයකි. නිකමටවත් කෙල්ලව එක තප්පරයකට පෙන්වන්නට තිබුණේ. බබා, මේදා කතා කළේ හොට සූරමිනි. කෙල්ලට කිරි ටික දීලා අපි එළියට ගිහින් තව ටිකක් බලමු බබා. අපට කෙල්ලව හම්බ වෙයි. හම්බ වෙන්නම ඕන. මෝඩි මොනවා කරගෙනද දන්නේ? බඩකුත් හදාගෙන. මේදා වාෂාට බැන්නේ තම එක කුසූපන් සහෝදරයට බණින්නාක් මෙනි. ඇගේ කේන්තේ පිටිපසුවේ ආදරයයි. පිස්සි වගේ ජීවිතේ නාස්ති කරගෙනද දන්නේ? අපි ළඟ හිටියානම් මෙහෙම වෙනවද? මේදා කෙල්ලට තනේ දෙමින් ගීවාය. බඩකින්නේ සිටි බිලිඳිය තනේ උරාගෙන උරාගෙන ගියාය. දෝ දැක්කනම් ඕකි පැලෙයි මෙතන. ලැබෙන්නේ දිද්දිත් බඩේ මේඹ හිටපු ගෑණි.
සක්විතට හිල්ලිනි. මේ දවස්වල සිදුවෙන සියල්ල හදවතට ගෙනෙන්නේ පුදුමාකාර කම්පණයකින්. එහෙම කෙල්ලෝ පෙන්වේ හරි හොඳකට කියලා හිතමු බබා. නේද? මෙච්චර දවසක් කෙල්ලකින් ආරංචියක්වත් තිබ්බද? මටත් එහෙම හිතෙනවා. හම්බ වුණේ පුදුම තැනකදී. ජයශ්‍රී මහ බෝධියට මල් පූජා කළා විනාඩි 10ක් ගියේ නැහැ. කෙල්ලත් මල් පූජා කළා වැස්සේ. ෂුවර් එකටම අපිවත් මතක් කරන්නේ නැති. සක්විති හෝටල් කාමරේට තේ ගෙනවිත් මේ දාට තේ එකක් හදා දුන්නාය. දීනිය තනේ බදාගෙනම නිදාගත්තාය. මොනවද හිතන්නේ? කෙල්ලගේ බඩගෙන මහත්තයෝ. සක්විති කතා කළේ නැත. ඒ ගැන හිතන්නට ඇත්තටම බය. අපි බලමු. හිතන දේවල් අනන්තයි. අපි රෑ වෙලා කතා කරමු. දැන් තවත් රෑ වෙන්නට දෙයක් නැත. රජරට අහසට නැදීමත් ගලා යමින් තිබුණි. අණ්ඩාදපුර මිරිදි හෝටලය නුවර වැව මහායාය පෙදසත් අතර මහදුරක් තිබ්බේ නැත. එහෙත් දෛවයේ මේ ජීවිත මෙහෙම ලංකර තබා පුදුමාකාර දුකක් ඔවුන්ට දෙමින් උන්නුවේ. වාෂාට නිින්දා කියෙම නැත. ඇය හොල්ලමින් දොරකඩට වී උන්නාය. බඩගින්නේ තියන්න හොඳ නෑ. ඉන්දියාප්ප ටික ඔයාවත් ගිහින් කවන්න. අම්මා හල්මැස්සන් හොද්ද රත් කර ඉන්දියාප්ප උඩට දමා ප්‍රියංගදාත තැබුවාය. ප්‍රියංගදා පොල් මැල්ලුම් ටිකක්ද ඊට දමාගෙන ආවේ කෙල්ලෝ සොයාගෙන. මා දාන්තුරේ ඇය පඩිය උඩ ඉඳගෙන ඈත ආස දෙස බලා උන්නේ පොදෝ දෙන තිනි. ඉන්දියාප්ප කටක් කමු කෙල්ලේ. මාත් කෑවේ නෑ. ප්‍රියංගදා වාෂා ළඟින්ම ඉඳගත්තාය. අක්කලා කොහේ ඉන්නවද දන්නේ නේද ප්‍රියා? ඉන්දියාප්ප ටිකක් හදන් යන්න තිබ්බනා. ප්‍රියංගදාට හීල්ලිනි. ඔබට ඕන නම් යන් කෙල්ලේ. කතා කළා නම් අක්කලා එයි. වාෂා ප්‍රියංගදා දෙස බැලුවේ අසරණෝය. මට තේරෙන්නේ නැහැ කෙල්ලේ. ඇත්තටම මේ ජීවිතයේ සමහර දේවල් තේරෙන්නේ නැත. කොහොමද තේරෙන්නේ නැත? අවුල් ජාලයකි. කාලා ඉඳපන්. හාමද ඉන්න හොඳ නෑ දරුවට. ප්‍රියංගදා ඉන්දියාප්ප කටා කනා කෙව්වාය. හිතනු ඇති මං වැඳලා කියලා නේද? අයියාගෙන් ඈත්ුණකම වැඳලා ඉන්නවා කියලා හිතන්න ඔබ මිනිහෙක් එක්ක හිටියේ නෑනේ. කොහමටත් දැන් මේ ප්‍රශ්නයකි. මේ කුස බොහෝ දෙනාගේ ප්‍රශ්නයට හේතු වනු ඇත. දරුවන් ජීවිතයට වාසනාව මෙන්ම ප්‍රශ්නද රැගෙනයි. හිතුනොත් මං කතා කරනවා. ඒත් එතනින් යහ තියෙන ඔක්කොම ප්‍රශ්න ටිකත් ඔලුවට ගන්න බලාගෙන කෙල්ලේ. නෑ ප්‍රියා, මේ ජීවිතේ මට හොඳයි. සැනසීමක් පේන තෙක්මානික නෑ. ඔබ ගියා කියලා කෙල්ලේ මට. ප්‍රියංගදා ගොත ගැසුවායි. වාෂා හැරි ඇගේ උකුණ මත සුරත් තැබුවායි. මං යන්නේ නෑ කෙල්ලේ. වාෂා කිවි අඬමින් මිනි. ප්‍රියංගදාට සැනසෙල්ලක් දැම්මේ. ප්‍රියංගදා කියන කතාවද ඇත්තේ? මෙතනින් එහාට යනවා නම් මේ ජීවිතයේ සෑහෙන ප්‍රශ්න තොගයකට මුහුණ දෙන්නට බලාගෙන යා යුතුය. එහෙත් මේ ඊට සුදුසු මොහොත නොවේ. වාෂාට යලිත් කුස දෙස බැලිනි. ඔහා වෙනේ මං ගොඩක් ඉවසනවා රත්තරන්. තව ටිකක් කාපන්. අද බඩගිනි නෑ ප්‍රියා. එහෙනම් කිරිතේ එකක් වොමු. ප්‍රියංගදා මොහොතක් වාෂා දෙස බලාගෙන උන්නාය. මේ දක්කනම් පව්. මං දන්නවා ප්‍රියා, ඒත් එයත් අසරණයි. මෙහෙම ටිකක් අපි ඉමු. උඹ හිතන දෙයක්. මොනා වුණත් මේ පැටියාව මං ලෝකෙට බිහි කරන්න ඕන. මේදලා පවා මේ කුසී ඉන්නේ විමුක්තිගේ දරුවෙක් බව පිළිගනේද? එය සිතාගත නොහැක. වාෂා මිදුලේ ඔහේ ඇවිද්දාය. හාත්පස පරිසරයෙන් අඳුරින් ඇසී ඇත. මට සමාවෙන්නක්කේ. මට තව පැයකින් ඔයාව හම්බ වෙන්න පුළුවන්. එහෙත් මං ගොඩක් දේවල් හිතන්න ඕන. මගේ බඩගෙන ඔයා හිතන දෙයක් හිතන්න. මොනවා හිතුවත් මං තරහ නෑ. ඒත් මේ බඩේ ඉන්නේ ඔයාගේ මල්ලිගි පැටියෙක්. වාෂා සිතින් කීවාය. වාෂා උදේ සිටම මිදිලි ඉදිරිපිට කුඩා හෝටලේ හදන තැනට වී කැරකිමින් උන්නාය. ඇයි කොහොමත් ඒ හදනවා බලන් ඉන්නට ආසය. ඒ අතරතුර පුංචි පුංචි වෙනස්කම් කරමින් ඉදිද්දි හිතට බරක් දැනෙන්නේ නැත. එහෙත් අද කෙල්ල බලාගෙන ඉන්නේ මහපාර දෙසේ. කොයි මොහොතක හෝ සක්විතිගේ වාහනය මෙතන පසු කර යාවියයි ඇය බලාගෙන උන්නේ යන්තමට හෝ පැටියව බලාගන්නට.
ඔතනින් යොත් උඹව දකි. ප්‍රියංව දකියද්දි වාෂා හුස්මකින් පොපෝ පුරවා ගත්තායි. ජීවිතේ සමහර දේවල් ඉබේම වෙනවා නම් කොතරම් හොඳද. එසේ වූ විට ඒක එහෙම වුණානේ කියා හේට මුණ දිය හැක. එහෙ සිතාමතා එවන්නක් කරද්දි හිතට බරය. අක්කා මාව දකින්න නැතුව මම අක්කවයි අයියවයි දුවවයි දැක්කනම් ඉවරයි. එහෙම දැක්කනම් ඔබ කෑ ගහගෙන ගිහින් කෙල්ලව ගනි. ප්‍රියංගදා කියේ වාෂාගේ හැටි දන්නා නිසායි. හීනෙන් හරි ඒ මූණ පේනවනම් ඒ දරුවා ගැන වාෂාගේ හිතේ ඇතිව ඇත්තේ පුදුමාකාර ආදරයකි. හැගේ කුසින් ඉපදුනේ අයියාගේ දරුවාය. මේ කුසේ හැදෙන්නේ මල්ලිගේ දරුවාය. සමහර විට අයියයි අක්කයි අදත් අණ්ඩාදුපුරේ ඉඳලා යයි. උඹව දැක්ක නිසා අදත් හොයනවත් ඇති. පපෝ පිච්චෙන් එහෙම හිතෙද්දි තමා ප්‍රියා. පව්. අපි අණ්ඩාදුපුර පජිංචි කියලා හිතන්නේ නෑනේ. සියල්ල සිදුවන්නේ පපුවට දුකක් එන ලෙසේ. කොහොමත් හදවතට දැන්න සතුටත් දුකක් වෙන කරුණාවක්කාර දෛවය ජීවිතේ වටා කැරකේ. මන් ටිකක් ඉඳලා එන්නම් කෙල්ලේ. වාෂා දිගටම පාර දෙස බලාගෙන උන්නයි. සක්විතිගේ වාහනේ ඇයට හුරිය. ඇරත්තේ හැම වාහනයකම මොරගොඩ ට්‍රාන්ස්පෝර්ට් යනුවෙන් ස්ටිකරයක් අලවා ඇත. දැස් රිදෙන තුරු බලා උන්නද ඒ වාහනේ ආවේ නැත. වාෂාට හීල්ලිනි. දහවල් 11 වන තුරු මේ දාස් සක්විතිත් අණ්ඩාදුපුර නගරේ පුරා ඇවිද්දෝය. ළඟ ළඟ පිහිටි නිකේතනවලද බැස වාෂා ඉන්නවද කියා බැලුවෝය. එහෙත් ඇගේ නමින්වත් ප්‍රියංවදාගේ නමින්වත් හෝටල් කාමරයක් වෙන් කර තිබුණේ නැත. සමහර විට කෙල්ලෝ දෙන්න විතරක් වෙන්න ඇති සක්විති ඉන්න ඇත්තේ. ඇවිත් පාන්දරම් බස් එක යන්න ඇති. බබා කෙල්ල මෙහි ඉන්නවා කියලා හිතන්න බැරිද? පදිංචි වෙලා? ඔව්. රත්නපුරේ ඉඳලා මෙහි ඇවිත් කොහොම ඉන්නද? කාත් එක්ක? මේදා එම කීවද ඇයටම සැකේ. ගෑණියෙක්ගේ ජීවිතයට වෙන්නට බැරි දෙයක් නැත. ඇත්තටම නැත. ඉන්නවනම් මේ අණ්ඩාදුපුරේ කොහොම කෙල්ලව හොයන්නද? දෛවයේ කෙල්ලව පෙන්නා නොපෙන්නා යලි එක්කාගෙන ගියේ. අපි යන්. කවදාරි කෙල්ලෙයි. මේදා දිග හුස්මකින් පපෝ පුරවාගෙන කීවායේ.